සජිත් පිලේ මංගලයට අපේක්ෂකකම එපා වෙයි. ලයිස්තුවෙන් ඉල්ලා අස්වේ. ජූනි 29 ගුරුවරුන්ට පාසල් ඇරේ. ජූලි 6 සිට කඩින් කඩ දරුවන්ටත් පාසල් යන්න වරන්. වැලිකඩ සිරකරුවන්ට වෙඩි තබන්න අනතුරුනේ ගෝඨාභය කියා බොරු කියන්නේයි පොලිස්පති පූජිත් මට කිව්වා. රංග ජීව හිලි කරයි. අධිකරණේ එපා කියද්දී විරෝධතාවයේ යෙදුණු පෙරටුකාමී නායකයත් එක්ක 39ක් අත්අඩංගුවට. හූල්ගේ කෙරුවාව ජනාධිපති නීතිඥ විජේදාස රටටම හිලි කරයි. සජිත්ලාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්නයි ඉල්ලු පෙත්සම ඉවතට. උතුරක් දකුණක් කොරියා සම්නිවේදන සබඳකම් උතුරේ නායකයා නවතා දමයි. දේශීය ප්‍රවෘත්ති මෙවර මහමැතිවරණ සටනින් තමා ඉවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දැනුම් දෙනවා. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ තමන් ඉදිරිපත් වන සමගි ජනබලවේගයේ තම මනාපංකයේ ඉදිරියේ මනාප සටහන් කිරීමෙන් වළකින ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. මහමැතිවරණ සටනින් ඉවත්වීම සඳහා මංගල සමරවීර මහතාගත් තීරණය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇති බවයි සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය අකාර්යක්ෂම හා අදුරදර්ශී එකක් බව මංගල සමරවීර මහතා කියා සිටිනවා. එවැනි වටපිටාවක විපක්ෂය තමන් සතු කාර්යභාරයේ කුමක්ද යන්න පවා නිවැරදිව වටහාගෙන නැති බවයි සමරවීර මහතා පවසන්නේ. රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුයි. විපක්ෂය බෙදී වෙන්වීම පිළිබඳවද ඒ මහතා සිය කනගාටුව පළ කරනවා. මංගල සමරවීර මහතා ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඔහුගේ Facebook ගිණුමේද මෙසේ සටහනක් තබා තිබෙනවා. පාසල් ආරම්භ කිරීම අධ්‍යයන 4ක් යටතේ සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. පළමු අධ්‍යයන මේ මාස 29 වනදා ආරම්භ වන බවත් එදිනට පැමිණිය යුත්තේ විදුහල්පතිවරුන් ගුරුවරුන් මෙන්ම අනත්දින කාර්ය මණ්ඩලය පමණක් බවයි අමාත්‍ය ඩල සලහපිරිම මහතා පවසන්නේ. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළා. අතිගරු ජනාධිපතිමාගෙත් එක්කත් ඊයේ විශේෂ දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අපි තීරණය කරා පාසල් නිවාඩු කාලයේ අවසානය සනිටුහන් කරන්න ජූනි මාසේ 29 වෙනිදා. පාසල් නැවත ආරම්භ කිරීම සිදු කරන්නේ පියවර 4කට. එදාට දරුවෝ ඉස්කෝලේ යන්න ඕන නැහැ. අපි ආරාධනා කරන්නේ සියලුම විදුහල්පතිවරුන්ට අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට පාසල් කළමනාකරණ මණ්ඩලවලට ඒ සතිය මුළුමනින්ම වැය කළා තියෙනවා. පාසල විෂ බීජ හරණය කරන්න පිරිසුදු කරන්න දෙවෙනි අධියර අපි දරුවෝ පාසලට රැගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සඳුදා. 6 වෙනිදා පාසලට එන්නේ 13 11 සහ 5 වෙනි ශ්‍රේණියේ දූලා පුතාලා විතරයි. මේ දෙවෙනි අධියර යනවා ජූලි මාසේ 17 වෙනිදා දක්වා. මේ දෙවෙනි අධියර සති දෙකක් පුරා ක්‍රියාත්මක වෙනවා. මේක අපිට අභ්‍යාසයක්. 3 වෙනි අධියර ආරම්භ වෙන්නේ ජූලි 20 වෙනිදා සිට 3 වෙනි අධියර ආරම්භ වෙනවා. 3 වෙනි අධියරේදී පාසලට එන්නේ 12 සහ 10 ශ්‍රේණිවල දූල පුතාලා. ඒක සතියක් ජූලි 20 සිට 24 දක්වා. 4 වෙනි අධියර ආරම්භ වෙන්නේ ජූලි 27 වෙනිදා. 3 4 6 7 8 9 ශ්‍රේණින්වල දූල පුතාලා පාසලට කැඳවගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. අබැයි සිවෙනි අධියර අවසන් වෙනකනොත් පළවෙනි ශ්‍රේණියේ දෙවෙනි ශ්‍රේණියේ පුංචිම පුංචි දූල පුතාලා පාසලට කැඳගෙන එන දිනය තීරණය කළ නැහැ. අධ්‍යයන පොදුසාතික පත්‍ර උසස් පෙළ විභාගයේ හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්ද මේදී අදහස් පළ කෙරුණා. උසස් පෙළ දූල පුතාලා ලොකු පීඩනයක ඉන්නේ. විශේෂයෙන් පළවෙනි වතාවට උසස් පෙළ විභාගයේ ලියන දූල පුතාලට ගිය අවුරුද්ද අප්‍රේල් මාසෙත් සහරාන් කියන ත්‍රස්තවාදියාගේ ප්‍රහාරය නිසාවෙන් ඉගෙනුම් කාලය විශාල වශයෙන් අහිමි වුණා. ඒ වුන් දැඩි පීඩනයක ඉන්නේ.
උපකාරක පන්තිවලින් සේවය ලබා ගන්නා දූල පුතාලට ඒව අහිමි වෙලා තිබුණා. ඉතින් අපි මේ සිළු තත්ත්වයන් සැලකිල්ලට ගත්තා. අපිට තිබුණේ විකල්ප දෙකයි. එක විකල්පයක් ඔවුන් ආවරණය කරනු නොලැබූ විෂය මාලා කොටස් ඉවත් කළා ප්‍රශ්න පත්‍ර සැකසීම. දෙවෙනි විකල්පය වුණේ විභාගය කල් දැමීම. ඒ නිසා අපි උසස් පෙළ විභාගය කල් දමන්නට තීන්දුව කරනු ලැබුවා. උසස් පෙළ විභාගය ආරම්භ වනු ලබන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා. ඔක්තෝබර් මාසේ 2 වෙනිදා උසස් පෙළ විභාගය අවසන් කරන්නට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. නව සැලසුම යටතේ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට කටයුතු කරන්නේ සැප්තැම්බර් මාසේ 13 වෙනි ඉරිදා. පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාපංක ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව මගින් 21.97 ඇලීරක් 12 දරන මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අද දිනේයි. එමගින් මැතිවරණ දිස්ත්‍රික්ක 22ට අදාළව එක් එක් දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන දිනේ තීරණය කිරීමට කොමිසමට ඉඩ දෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියා. අපි සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරන්න කැමති. ඒ වගේම ওই වෙබ් අඩවි පවත්වාගෙන යන ආයතන වලින් සහ පුද්ගලයන්ගෙන් පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන දිනේ කියලා තමන්ට එක එක දින හිතලා ප්‍රචාරය කරන්න එපා කියලා. මොකද අපි දිනය කිව්වේ අපි ගණන් ගන්නවා කියලා අගෝස්තු 3 වෙනිදා ඉඳලා දින 60ක් නැත්නම් 70ක් ගණන් කරනවා කියලා කිව්වම සමහර අය ගණන් හදලා කියනවා 77ක් ගණන් කරනවා 63ක් ගණන් කරනවා ඒ අය අගෝස්තු මාසේ 4 වෙනිදා ඉඳලා අගෝස්තු 19 විතර යනකන් සියලුම දින ප්‍රසිද්ධ කරනවා බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ කරනවා අපි සෙනසුරාදා දිනයක තියෙන නිසා එතන වැටෙන සෙනසුරාදා දින දෙක 8 සහ 15 අපි යම් විදියකින් ওই දිනයක තිබ්බොත් ඊට පස්සේ කවුරු හරි කියන්න පුළුවන් අපි කලින් කිව්වා මේ දේශපාලන පක්ෂයේ බලපෑම උඩ තිබ්බේ ඒකෙන්ද අපි තාම කරුණාවෙන් ඉල්ලනවා මැතිවරණ කොමිෂන් සභාවට හෙට දිනේ රැස් වුණාට පස්සේ ඒ දිනේ තීරණය කරන්න ඉඩ දෙන්න ඒ ගැන දිනයන් කියන්න යන්න එපා සමගී ජන බලවේගයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඕෂොල හේරත් මහතායි පෙත්සම ගොනු කර තිබුණේ. පෙත්සංකර වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ නිරංජන්ත සිල්වා මහතා කියා සිටියේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සමාජිකත්වයේ දරන අයෙකුට අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සමාජිකත්වයේ ලබාගත නොහැකි බවයි. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම සමගි ජන බලවේගයේ වශයෙන් වෙනස් කර එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස හා මහලේකම් ලෙස රංජිත් මත්තුම බණ්ඩාර යන පිළිගනිමින් මැතිවරණ කොමිසම නිකුත් කර ඇති ලිපිය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවද ඔහු පැවසුවා. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය පැවරියත්තේ එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට බවද නීතිඥවරයා සඳහන් කළා. ප්‍රශ්නගත සංශෝධනය එම කාරක සභාව හා සිදුව නොමැති බවයි ඔහු සඳහන් කළේ. මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ සොලිසිටර් ජෙනරාල් නිරල් පුල්ලේ මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කළ බව දැනුම් දුන් විට එය පිළිගැනීමට මැතිවරණ කොමිසමට සිදුවන බවයි. එහි සත්‍ය අසත්‍යතාව හා පක්ෂවල අභ්‍යන්තර කටයුතු පිළිබඳ විමර්ශනය කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළා. හැමදාම රණවිල් ප්‍රසන්න මහත්මයා කරේ බලල් ලබා කොස්තර බෑවීම අදත් පොඩි පූසෙක් කියලා තිබ්බ උසාවියට නමුත් සුප්‍රීම කෝට් එක මේකට අහු වුණේ නැහැ අපි නියත ජයග්‍රහණ ලැබනවා මොකද හේතුව හැමතිස්සෙම රණවිල් ප්‍රසන්න මහත්මයා කරේ රේස් එක දුවන එක නෙමෙයි රේස් එක දුවද්දී කකුල් මාට්ටු දාන එක මේ රටේ ජනතාවගෙන් පාඩම ඉගෙන ගන්න මේ පාර තමයි එක්සත් ජාතික පක්ෂය දැන් වෙනකොට මේ ඡන්ද ප්‍රතිපලය දැනගෙන ඉන්න ඕනේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ බොරුව පරාජය වෙලා සත්‍ය ජයග්‍රහණය කරපු අවස්ථාවක් මේ රටේ සිටින්නාවූ සියලුම පාක්ෂික පාක්ෂිකාවන්ට මේ අවස්ථාවේදී පොරොන්දුවක් වෙනවා මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි අනිවාර්යෙන්ම සිරිකොත වගකීමත් අනිවාර්යෙන්ම බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් අදත් මහජන නියෝජිතින් ස්ථාන කීපයකදී මෙසේ අදහස් පළ කළා
එක්සත් ජාතික පක්ෂය අපි දෙකට කැඩුනා නෙවෙයි මේ දැන් දැන් සිද්ධ වෙන එක්සත් ජාතික පක්ෂ සිරිකොත මන්දිරය තුල සිද්ධ වෙන විපර්යාස දිහා බැලුවම මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂය 99%ක්ම එකතු වෙන්නේ සමවි දලභාවයකයක් එක්ක ඒ නිසා මේක දෙකට කැඩිලා නැහැ ඒ අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 80කට වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සම්දානෙන් තරම් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ 15ක් විතරයි. හැබැයි ඒකෙත් වැඩිපුර දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ආපුවයි. ඒක අපේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු 25ක් මේ පක්ෂය පාලනය කරලා කවදාකවත් රටේ ජනාධිපති වෙන්න වෙරය වෙන්න රාජ්‍ය නායකයා වෙන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා යම් වරදක් කියලා ඇඟිල්ල දික් කරනව නම් ඔය සජිත් කියන කල්ලියට කොන්ද තිබුණා නම් ඇමතිකම් වලට යට වෙලා බලලෝභීත්වයෙන් ඒ තනතුරු වල ඉන්නේ නැතුව එවුන්ට ඉල්ලාස් වෙන තිබුණා ආණ්ඩුවෙන් කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන දෙපකුල් ලෙවකාගෙන තමයි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ ඔය කල්ලියේ හිටියේ අමගේ ජන බලවේගයේ තමයි සුළුතර සිරිකොත කල්ලියේ පොදු සතුරා බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි අපේ සතුරා ඒ සුළුතර කල්ලිය නෙමෙයි. අපේ සතුරා ආණ්ඩුව. අපි ප්‍රධාන විපක්ෂය විකල්ප ආණ්ඩුව විදිහට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගය කියන්නේ මම නම් දකින්නේ දෙකක් නෙමෙයි එකක්. සජිත් ප්‍රේමදාස මහත්තයා සමගි බලවේගය කියලා ආවට ඔහු පහුගිය සියල්ලට වගකීවතු කෙනෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ සියල්ලට වගකීවතු අය. ඉතින් ඒක නිසා රටේ ජනතාව මම හිතනවා මේ දෙගොල්ලන්ටම එක හැන්දෙන් බෙදයි කියලා. අද ඒගොල්ලන් මරා ගන්නවා. එක්කෙනාට එක්කෙනා චෝදනා කරනවා. හොරගම් කරපු හැටි කියා දෙනවා. දෙගොල්ලෝ එක්ක අහු වෙලා. ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂයට බලයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණටත් එහෙමයි. පෞද්ගල කාලේ යාපාල නාණ්ඩුවේ මුදල් අරගෙන ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකව විකුණපු පක්ෂයක්. ඒ නිසාද එක්සත් ජාතික පක්ෂයේ ගම්වල අයයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්වල අය බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක එක්කහුව වෙන්න. මහාචාර්ය රත්නජීවන් හෝල් මහතා සිදු කරන්නේ විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. මැතිවරණ කොමිසමට මහාචාර්ය හූල් මහත්මයාගේ නම යෝජනා කෙරුවේ TNA පක්ෂය. එහි සුමන්දිර මන්ත්‍රීතුමා තමයි මේ නම අගමැතිවරයාට යෝජනා කරේ. රත්නජීවන් හූල් මහාචාර්යතුමා මේකට යොදවන්න කියලා. හැබැයි මහාචාර්ය හූල් මහත්මයා කියන්නේ කාලයක් තිස්සේ අපේ රටට විරුද්ධව විදේශීය රටවල් වල ඉඳගෙන ඩයස්පෝරාවේ න්‍යායපත්‍රයට අනුව මේ රටට විරුද්ධව කටයුතු කරපු කෙනෙක්. ඔහු කැනඩාවේ තමයි ওই කාල වකවානුවේ පදිංචි වෙලා හිටියේ. අපේ රටට වෛර කරපු, අපේ රටට දේශ කරපු රත්නජීවන් හූල් මහත්මයා අපි විශ්වාස කරා මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් වෙනකොට පුනරුත්ථාපනය වෙලයි ඉන්නේ කියලා. හැබැයි දැන් පේනවා ඔහු තාම පුනරුත්ථාපනය වෙලා නැහැ. මේ රට කෙරෙහි වෛරයෙන් ද්වේෂයෙන් පෙළෙන තැනැත්තෙක් කියලා. ඒක නිසා තමයි එදා ඔහුව පත් කිරීමට මූලික වුණ සුමන්දිරන් මහත්මයා විපක්ෂයේ පක්ෂ සහ ඒගොල්ලන්ගේ අනුගාමිකයන් විසින් ඉදිරිපත් කර නඩුවල නීතිඥවරයා විදියට පෙනී හිටිනකොට හූල් මහත්මයා අධිකරණයට ආවා සුමන්දිරන් මහත්මයාගේ තර්කය හරි කියලා කියන්නේ. එතුමා කොච්චර පහත් මට්ටමකට වැටුණද කියලා කියනවා නම් ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට කියනවා ඔහු කරපු දේවල් ඔහු ගත්ත තීරණ වැරදි කියලා. ඒ වගේ නිවට නියාලු කොමසාරිස්වරයෙක් ඉන්න මැතිවරණ කොමිසමක් නිසා අද මුළු රටම අරාජික තත්ත්වයකට ගෙන යන්න විපක්ෂය කටයුතු කරලා තියෙනවා. මහාචාර්ය හූල් විපක්ෂයේ කොන්ත්‍රාත්කරුවෙක් කියන එක ගැන කියන්න අපි බය නැහැ. රත්නජීවන් හූල් මැතිතුමා මේ උත්සාහ කරන්නේ තවත් විග්නේෂණම් කෙනෙක් වෙන්න. අන්තවාදී ජාතිවාදී කල්ලි කණ්ඩායම් වල නායකයා බවට පත්වීම සඳහා උත්සාහයක් තමයි මේ ඔහු දරන්නේ. සුවාදීනයි කියන මැතිවරණ කොමිසමේ සමාජිකවරයෙක් වශයෙන් ඉදමින්ම රත්නජීවන් හූල් කොටි පුල්ලි මතු කරමින් ඉන්න බව පේනවා. මැතිවරණ කොමිසමේ ඒ කරන හැම දෙයක්ම හරිය කියන කණ්ඩායම තමයි අද ඉන්න අනාථ වෙලා තියෙන විපක්ෂයේ ඉන්න කණ්ඩායම් සික. එක්සත් ජාතික පක්ෂයේ සමගි බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, බොරු බිල්ලෝමාවල මේගොල්ලන් මැතිවරණයකට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම රටේ මහ ජනතාවගෙන් ඉල්ලීම් කරනවා ඔය කියන බොරු, ඔය කියන මඩවලට රැවටෙන්න එපා. මේ අතර මාධ්‍ය හමු කිහිපයකදීද මහජන නියෝජිතයන් මෙසේ අදහස් පළ කළා. හූල් මහත්තයා මැතිවරණ කොමිෂන් සභාවේ මතයක් හැටියට නෙමෙයිනේ කියලා තියෙන්නේ. එතුමාගේ පුජ්‍යලික අදහසක් හැටියට කියලා තියෙන්නේ.
එතුමා වයන් වරදක් කළා තියෙනවා නම් දේශපාලන වශයෙන් එතුමා යම් පක්ෂග්‍රාහී තත්ත්වයක් හෝ වෙන පක්ෂයක් අපහස්තාවයට පත් කරන්න හදනවා නම් ඒකත් වැරදි විශේෂයෙන්ම මේ කොමිෂන් සභාවේ සමාජිකයෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙන මහාචාර්ය රත්නජීවන් හුල් මැතිතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳ අද මේ රටම වික්ෂිප්තභාවයට පත් වෙලා සිටිනෝ ඒ කොමිෂම තවදුරටත් ස්වාධීන නැහැ කියන පොදු මතයක් දේශපාලන ભેදයකින් තොරව අද රට පුරා ජනතාව තුල තිබෙනවා විශේෂයෙන්ම හඳුන්වා දීපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් ගෙනාපු කොමිෂන් සභාවල ස්වාධීනත්වයේ පිළිබඳව බරපතල සැකයක් පැන නගිනෝ මහාචාර්ය හුල් එතුමා කියන්නේ පොදු ජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියන කාරණාව පක්ෂග්‍රාහී දූෂිතයන්ට ඡන්දය දෙන්න එපා කියලා එතුමා කියනවා නම් අපිත් පිළිගන්නවා දූෂිතයන්ට ඡන්දයක් ලබා නොදිය යුතුයි මම හිතන්නේ ඒක මහාචාර්ය හුල් විසින් පෙන්වා දීමට අපේ කිසිම ගැටලුවක් නැහැ දූෂිතයන්ට ඡන්ද නොදීමත් පොදු ජන පෙරමුණට ඡන්දය ලබා නොදීමත් කියන කාරණාව දිහා බැලුවම තමයි මේ පක්ෂග්‍රාහීත්වය එන්නේ එතකොට ඔහු පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේ දූෂිතයන් කියලා විපක්ෂයේ අවශ්‍යතාවය ඉටු කරනවා. හැබැයි අපි මහාචාර්ය හුල් මැතිතුමාට මතක් කරන්න ඕනි එතුමා නියෝජනය කරන කඳවුර එතුමා මත ප්‍රකාශ කරන කඳවුර තමයි අපේ රටේ දැඩි දූෂණයට ලක් වෙලා තියෙන කණ්ඩායම. හුල් මහත්මයා තමන්ගේ රාජකාරිය කරද්දී අනවශ්‍ය තරමට කතා නොකර හිටියා නම් හොඳයි. ස්වාධීන කොමිෂන් සභාවක සමාජිකයෙක් හැටියට සීමාවක් ඇතුව කතා ගන්න එක හොඳයි. කොහොම වුණත් ඔහු විසින් කරන ලද ප්‍රකාශයේ හරියට පරිවර්තනය කරගෙන ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මැතිවරණ කොමිසම එකට ඉඳලා මං හිතන්නේ ප්‍රකාශයක් කළ යුතුයි. මෙන්න මේ වගේ ඒගොල්ලොත් මේ කොමිෂන් සභාව ඉන්නකොට කොමිසමේ හොඳ නම නැති වෙලා තියෙනවා. දැන් අපි හතර දෙනෙක් එක්ක ඉඳලා එක්කෙනෙක් වැරද්දක් කරාම එයාට තීන්දුවක් ගන්න නැති වුනම ඔක හතර දෙනාට මේ වැරද්දෙන්නේ. ඒ නිසා අපි කියනවා කොමිෂන් සභාවක් හැටියට ඒ කොමිසමේ සභාපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න මැතිවරණ කොමිසමේ ස්වාධීනභාවය ආරක්ෂා කරලා එතුමාට කටයුතු කරන්න. අධිකරණ නියෝග සහ නිරෝධායන නීතිය කඩ කරමින් විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් සමාජවාදී පක්ෂයේ 42 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට ඇමරිකා තානා ප්‍රති කාර්යාලයේ අසළ හෝ අවට ප්‍රදේශයේ අද දිනේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ කඩ කරමින් හා නිරෝධායන නීතියට පිටුපාමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකා තානා ප්‍රති කාර්යාලයේ අසළ විරෝධතාවක් පැවැත්වීමට උත්සාහ දරුවා. ඒ නිරායුධ ඇමරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මියාමි සිද්ධියට විරෝධය පළ කරමින් අධිකරණ නියෝගයක් තියෙනවා නම් මේ කියන අපිට කියන්නේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් තුමින්ද නාගම මහතා ඇතුළු 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙනුණා. මේ අතර ලිප්ටන් වටරවුමේදීද අධිකරණ නියෝග නොතකමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය උද්ඝෝෂණයක නිරත වූ අතර එහිදී එම පක්ෂයේ නායක කුමාර ගුණරත්න මහතා ඇතුළු 39 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. දෙදහස් දොළහ වසරේ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේදී එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා එහි රැඳවුවන්ට වෙඩි තැබීමට උපදෙස් ලබා දුන් බවට ප්‍රකාශ කරන්නේයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව මහතා ප්‍රකාශ කරනවා. දේශපාලන පරිගැණීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දෙමින් පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව මහතා මේ බව සඳහන් කළා. 2012 වසරේ නොවැම්බර් 9 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව උපදෙස් ලබා දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් තමන්ට ලැබිය යුතු තිබූ උසස්සීම් නොලැබුණු බව පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව මහතා දේශපාලන පරිගණීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. වැඩිදුරටත් සාක්ෂි ලබා දුන් නියුමාල් රංගජීව මහතා සඳහන් කළේ 2015 වසරේ අප්‍රේල් 6 වනදා හෝ ඊට ආසන්න දිනයකදී එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ දැනට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන් කාර්යාලයට කැඳවා වැලිකඩ කේස් එකේ ඔයාගේ නම තියෙනවා යනුවෙන් සඳහන් කළ බවයි. යහපාලන රජයේ සමයේ පැවති දින 100 ආණ්ඩුව තුළ වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කමිටුවේ තමන්ගේ නම සඳහන් වී ඇති බව පූජිත මහතා වැඩිදුරටත් කියා සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.
වැලිකඩ රැඳවියන්ට වෙදි තිබීමට උපදෙස් දුන්නේ ගෝඨා කියලා කියන්නේයි පූජි ජයසුන්දර මහතා මේදී තමන්ට උපදෙස් දුන් බවද පොලිස් පරීක්ෂක නියමල් රංගජීව කොමිසම හමුවේ සඳහන් කළා කෙසේ වෙතත් තමන් කිසිදු අවස්ථාවක පූජි ජයසුන්දර මහතාගේ ඉල්ලීම පරිදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මෙම සිද්ධියට අදාළ ප්‍රකාශයන්ට ඇතුළත් නොකිරීම හේතුවෙන් තමන් දැඩි දේශපාලන පරිගැනීමකට ලක් වූ බවයි ඔහු කොමිසම හමුවේ කියා සිටියේ එවැනි උපදේශක් පූජි ජයසුන්දර මහතා තමන්ට ලබා දුන්නේ කුමන හේතුවක් නිසාදයි කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියා ඒ වකවානුව වෙන විට පූජි ජයසුන්දර මහතා සහ තවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අතර පොලිස්පති දුරේ සඳහා සටනක් පැවති හේයින් තමන්ට පොලිස්පති දුරේ ලබා ගැනීම සඳහා එවැනි ඉල්ලීමක් සිදු කරන්නට ඇති බව තමන්ට හැඟී යන බවයි නියමල් රංගජීව මහතා කොමිසම හමුවේ සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කලා ක්ෂේත්‍රයේ නියෝජනය කරන සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් විජයරාම නිල නිවසේදී පැවැත්වුණා නව්‍ය කොරෝනා තත්ත්වයේ හමුවේ කලා ශිල්පීන්ට මුහුණ දීමට සිදු ඇති දුෂ්කරතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. පවත්න තත්ත්වයේ හමුවේ චිත්‍රපට ටෙලිනාට්‍ය වේදිකා නාට්‍යමින්ම සංගීතය ඇතුළු සෑම ශාස්ත්‍රයකම කලා ශිල්පීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී කරුණු සොයා බැලුවා. රූගත කිරීම මෙන්ම නාට්‍ය වේදිකාගත කිරීමද නතර වී තිබෙනවා. ඒ අනුව සිදු ඇති ආර්ථික පසුබෑම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කළා. කලා සංගම් නියෝජිතින් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. ඕනම එකක මම විශ්වාස ගන්නෙ තමන් තනිතනියම සටන් කරොත් ඒ අයිතිවාසිකම් දිනා ගන්න බෑ. ඉතින් යාළ පුරුදු වෙන්න ඕන ඇසෝසියේෂන්ස් වලට යූනියන්ස් වලට ඇදෙන්න. මම කම්කරු හැමතිවරයා ඉන්න කාලෙත් මම කිව්වේ එකක් තමයි යූනියන් හදාගෙන එන්න කියලා මගේ කාරණා. මේ තනියම ඇවිල්ලා මගෙන් ඉල්ලන්න දෙපාරවා මේවා. ඉතින් වේදිකා නාට්‍යකරුවන්ට ඇසෝසියේෂන් එකක් හදාගෙන එන්න මේකට. යාළටත් හොඳයි අපිට කරදරයි. හැබැයි ඉතින් අපි බලන්න ඕන යාළගේ පැත්තෙන්. සුවේ ලැබූ නව්‍ය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1057ක් දක්වා ඉහළ ගියා. PCR පරීක්ෂණ මෙන්ම නිරෝධායන කටයුතුද තවදුරටත් සාර්ථකව සිදුවනවා. COVID-19 ආසාදිත තත්ත්වය පිළිබඳව තොරතුරු සාබල්න විට ඊයේ දිනේදී ආසාදිතින් 22 දෙනෙකු වාර්තා වුණා. ඒ අතර විරෝධාර නාවික හමුදා රණවිරුවන් 10 දෙනෙක්, ඒ වගේම කුවේට් රාජ්‍ය සිට පැමිණි පුජ්‍යලීන් 8 දෙනෙක් හා ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණි පුජ්‍යලීන් 4 දෙනෙකු වශයෙන් ඔවුන් වාර්තා වන්නේ. මේ අතර ඊයේ දිනේදී PCR පරීක්ෂණ 1766ක් සිදු කර තිබෙනවා. දැන් අපි යොමු වෙමු මේ පිළිබඳ වැඩිදුර තොරතුරු වෙත. නව්‍ය කොරෝනා රෝගීන් 1858 දෙනෙකු මෙරටින් සුව ගැනුණා. මේ අතුරින් 790 දෙනෙකු තවතුරටත් රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. 1057 දෙනෙකු මෙවර විට සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ 74 දෙනෙකු පසුවනවා. මරණ 11ක් සිදුව තිබෙනවා. ඊයේ දිනේදීද PCR පරීක්ෂණ 1766ක් සිදු කෙරුණා. නව්‍ය කොරෝනා වැළඳුණු තවත් නාවික හමුදා විරුවන් 41 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත නාවික හමුදා විරුවන්ගේ සංඛ්‍යාව 563ක්. මංගල උත්සව පැවැත්වීම ඇතුළු ජන ජීවිතයේ අනෙකුත් කටයුතු වලදී නව්‍ය කොරෝනා ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කළා. ඒ රාගම ශික්ෂණ රෝහලට පැමිණෙන උණ රෝගීන් අතර වෛරසය ආසාදිත වූවන් සිටිදැයි පරීක්ෂා කිරීම සඳහා බාහිර මධ්‍යස්ථානයක් රාගම දේවි වෘත කරමින් අද වෙන විට අපේ නාවික හමුදාව සහ ඊට එහි සම්බන්ධකම් පැවැත්වූ අය ගත්තාම 900කට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා මේ දක්වා. ඒ වගේම විවිධ රටවල් වල පැමිණි උදවිය 600කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව තුළ අපේ සමාජයේ වාර්තා වුණේ 300කට අධික සංඛ්‍යාවක් පමණයි. ඒකට ඔබට මතක ඇති පහුගිය කාලේ මේ ක්ලස්ටර්ස් නිවනවා කියලා විශාල ක්ලස්ටර් සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඒ ඇති වුණා. ඊට පස්සේ ඒවා නිවා දැමුවා. ඒ සියල්ල ගත්තහම 300කට අධික සංඛ්‍යාවක් පමණයි රෝගීන් සිටින්නේ. ඒකේ අදහස ඒ ක්ලස්ටර්ස් නිවීම තුළ තමයි අපි ප්‍රධාන සාර්ථකත්වය ලබා ගත්තේ. මේ නාවික හමුදාවට දැන් 1000කට ආසන්න වුණත් රෝගීන් අපි කොහොම හරි වළක්ව ගත්තා. මේ 1000කට ආසන්න රෝගීන් සංඛ්‍යාවෙන් සමාජයට මේ වෛරසය යැවීම වළක්ව ගත්තා. විවිධ රටවල් වලින් එන උදවිය සියල්ලගේම PCR පරීක්ෂණ කළා කලින් හඳුනා ගෙන 600කට අධික සංඛ්‍යාවක් රෝගීන් බවට පත් වුණාම ඒ අයගෙනුත් සමාජයට මේ විස බීජයම අපි වළක්ව ගත්තා. මේ වන විට 1000කට අධික සංඛ්‍යාවක් මේ රෝගිය වැළඳිලා ප්‍රතිකාර කළ නිවෙස් වලට යවලා තියෙනවා. දැන් යම් කෙනෙකුට සැක
ආරක්‍යයක් ඇති වෙන බුලා මේ අයගෙන් බෝවුන් නැහැ නේද කියලා. ඇත්ත. මේ අයගෙන් කිසිවෙකුගෙන් බෝවුන් නැහැ. මොකද අපි නැවතත් මේ රෝගීන් මුදා හරින්නේ PCR පරීක්ෂණේ දෙවරක් ආසාදින නොවන බවට තහවුරු වුණාට පස්සේ පමණයි. මේ සමාජය තුල මේ රෝගය මේ අවස්ථාවේ සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. නමුත් නැවතත් මම කියනවා මේ නැවත ඇතිවන්නට පුළුවන් නැවත සම්ප්‍රේෂණය වන්නට පුළුවන් ඒ නිසා මේ අපි පවත්වාගෙන යන සමාජ දුරස්ථභාවය ඒ වගේම ශසන ආචාර ධර්ම පෞද්ගලිකාංශයේ ඒ සියලු අය ඉතාම වගකීමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 43ක පුද්ගලයන් 5136 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතිනවා ඊයේ දිනේදී ওই 10 දෙනේ වයවලුන්ගෙන් 49 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබලා රෝහලලින් පිටත් වෙස් තිබෙනවා අද දිනේ ශ්‍රී ලංකාවට කිසිදු ගුවන් යානයකින් ශ්‍රී ලාංකිකයන් ගෙනීමට සූදානම් කළා නැහැ නමුත් මේ එළමෙන සතිය තුළ විවිධ රටවල්වලින් ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන්ම රජයේ විසින් ශ්‍රී ලාංකිකයන් රැගෙනීමට බලාපොරොත්තු වෙනවා අද දිනේ වල විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ලැබෙන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 12419 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දිනේ වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ලැබෙන නිරෝධායන මධ්‍යස්ථාන 43 තුළ පුද්ගලයන් 5136 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. බූස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 16 දෙනෙකු පිටව ගියා. ඔවුන්ට නිරෝධායනය සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් සහතික පත්‍රයක්ද නිකුත් කෙරුණා. මෙම මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් 280 දෙනෙකු මේවන විටත් නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ සුකොබබෝගී හෝටල්වල ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථානවලද මෙවන විට විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 200 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනය වෙමින් සිටිනවා. එමෙන්ම මේ අතුරින් පිරිසකගේ PCR පරීක්ෂණද සිදු කෙරුණා. නව්‍ය කොරෝනා රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිකාර සේවාවන්හි නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පහසුකම් තවදුරටත් වර්ධනය කරන ලෙසට අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. මෙසේ ප්‍රතිකාර සේවා සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරුපන්තියේ හෝටලයක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. තමන්ගේ ජීවිතය ගැන නොතක ඒ රෝගියාගේ කාමරයට ගිහිල්ලා ඒ වාට්ටුවට ගිහිල්ලා ඒවා අතුපතු ගාන කම්කරුවන්ට එහෙම නැත්නම් ඒ ළඟට ගිහිල්ලා බෙහෙත් ටික ලබා දෙන හෙද කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන් අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට දැනුම් දුන්නා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා එදා උපදෙස් ලබා දුන්නා. COVID-19 රෝගීන් එක්ක විශාල කාලයක් වැඩ කරපු සෞඛ්‍ය සේවයේ ඉන්න වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඒ වගේම ලැබවල දිවාරය වෙහෙසලා මේ ප්‍රතිඵල ලබා දෙන්න අවශ්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල ලබා දෙන්න කටයුතු කරන සියලු දෙනා මේ අයගේ තමන් සේවය කරපු කාලය බලලා මේ රෝගීන් එක්ක ඉතාම සුපෝකභෝගී ලංකාවේ තියෙන හෝටල් බලලා ඒ හෝටල්වල තමන්ගේ පවුලේ අයත් එක්ක ගිහිල්ලා දවස් දෙකක් ඒ අයට නැවතිලා විනෝද වෙලා එන්නට අවස්ථාවක් ලබා දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමා අපට දැනුම් දුන්නා. ඒ සඳහාත් අපි කටයුතු කරන්න කියලා සෞඛ්‍ය බහරේන්හි කොටු වී සිටින තමන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් ජනාධිපතිතුමාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමනි අපිට මේ රටේ ජීවත් වීමට තවත් අවස්ථාවක් නැහැ. මාස 4ක ඉඳන් ජොබ් නැති වෙලා තියෙනවා. කන්න බොන්න විදිහක් නැතුව තියෙනවා. අපිට හැකියක්මනින් මේ රටෙන් මගේ රටට එන්න පුළුවන් තරම් ඉක්මනට අපිට ෆ්ලයිට් එකක් එවන්න. එහෙම නැත්නම් වෙන්නේ අපිට මේ රටේ මැරෙන්න. අඩුම තරමේ අපිට එක ප්ලේන් එකක්වත් මේ රටට මේ 20 වෙනිදාට කලින් එවන්න මේ ඔබතුමාගෙන් බගාපත්ව ඉල්ලා සිටිනවා. ගරු ජනාධිපතිතුමනි අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ බහරේන් රටේ ලංකාවට එන්න බලාපොරොත්තු වෙන සිටින අපව ඉක්මනින්ම අපේ මව්බිමට ගන්න අප අද සිටින තත්ත්වය අනුව මේ රටේ කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ. මට දැන් මාස 3 හමාරක් වෙනවා රැකියාවක් නැහැ. කාමර කුලීගේ වණ්ඩ විදියක් නැහැ. මේ රටේ තත්ත්වය එන්න එන්නම දරුණුයි. අපි බොහෝ අසීරුවට පත් වෙලා ඉන්නවා. අපි තවස මුළුල්ලේ බඩුව කඳුලෙන් ඉන්නේ. ඔබතු බල පිසිත්ත වෙනවා. අපිව ගන්න ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතීන් සංඛ්‍යාව සහ කොරෝනා ආසාදනය පිළිබඳව මේ ආකාරයෙන් අපි වාර්තා කරනකොට අපි අසල්වැසි ඉන්දියාව පිළිබඳව වාර්තා කරන්නට සිදුවන්නේ මිට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔවුන්ගේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යමින් පවතිනවා. නමුත් බලධාරීන් විසින් සාප්පු සංකීර්ණ ඒ වගේම ආගමික ස්ථාන
ආපනශාලා විවෘත කිරීමට පියවරගෙන ඇති බව තමයි වාර්තාවන්නේ. මේ අතර බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ටෙස්ට් සංචාරයක් සඳහා එංගලන්තයට ගොස් තිබෙනවා. ඔවුන් දින 21ක නිරෝධායනයකට ලක් කර තිබෙන බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. දැන් අපි යොමු වෙමු කොරෝනා පිළිබඳව ලෝකයේ තුල කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව වැඩිදුර තොරතුරු වෙත. යුරෝපා කලාපය තුළ වෛරසයේ පාලන තත්ත්වයක් පෙන්වුම් කළද ලොව අනෙකුත් රටවල තත්ත්වය දිනෙන් දින බැරරුම් අතට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එහි අවසානය භයානක තත්ත්වයකින් කෙළවර විය හැකි බවට එම සංවිධානය අනතුරු අඟවනවා. මාස 6ක් වැනි කෙටි කාලයකින් මෙවැනි වසංගතයක් පාලනය කළ නොහැකි බවයි එම සංවිධානය තවදුරටත් පවසන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මෙවැනි විට ලෝ පුරා 72,25,568 දිනකට ආසාදිනී වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 35,59,441ක්. වෛරසයේ ආසාදිනී හේතුවෙන් මරණ 409,292ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසයේ ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. රෝහල් පහකින් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ආසාදිතයෙකු මියගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ප්‍රතිකාර සඳහා දිල්ලි නුවර සිට කිලෝමීටර 800ක් දුරින් පිහිටි බෝපාල් නගරයේ වෙත ගමන් කර රෝහල්ගත වූ පසුවයි ඔහු මිය ගොස් ඇත්තේ. මේ අතර ඉන්දියාවේ පැල්පත් නිවාස වැඩිම සංඛ්‍යාවක් පිහිටා ඇති ධාර්මී ප්‍රදේශයේ වෛරසයේ ආසාදිතින් අවම වීමක් පෙන්වුම් කරන බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. වර්ග කිලෝමීටර 2.5ක වපසරයකින් යුතු එම ප්‍රදේශය තුළ පුද්ගලින් ලක්ෂ 5ක් පමණ වාසය කරන බව සඳහන්. රට යළි විවෘත කිරීමේ පළමු අදියර යටතේ දින 100කට පමණ පසු නිව්යෝක් නගරය අද දින සිට විවෘත වෙනවා. මේ අතර මාස 2කට පසු ඇමරිකාවෙන් වාර්තා වූ අඩුම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. පසුගිය අප්‍රේල් මාසය තුලදී රටින් දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාව 3000කට ආසන්න වුවද මේ වන විට එය 1000කට වඩා අඩු අගයක් ගෙන තිබෙනවා. අදියර කීපයක් අතරේ රුසියාව නැවත විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව මොස්කව් නගරය අද දින සිට සම්පූර්ණයෙන්ම විවෘත කරන බවයි බලධාරීන් නිවේදනය කරන්නේ. මොස්කව් නගරවාසීන්ට තමන්ට විසිසේ ඕනෑම තැනක ගමන් කිරීමට අවස්ථාව හිමිවනවා. පොදු ප්‍රවාහන සේවා, රූපලාවණ්‍යාගාර, කුණ්ඩා කපන ස්ථාන හා ආපනශාලා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති. කෙසේ වුවද කාය වර්ධන මධ්‍යස්ථාන හා පිහිනුම් තටාක විවෘත කිරීමට අවසර ලැබී ඇත්තේ එළඹෙන 23 වෙනිදායින් පසුවයි. වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇන්ටාක්ටිකා කලාපයේ දැනට සිදු කරන පර්යේෂණ කටයුතු අත්තටවීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට සිදු කරන පර්යේෂණ ව්‍යාප්තිය සයින් 23ක් අත්තටවීමට ඇන්ටාක්ටිකා නිව්සීලන්ඩ් නම් ඒජන්සිය තීරණය කර තිබෙනවා. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන පර්යේෂණ තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. කොරෝනා ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකියාව ලැබෙන්නේ අපි සියලු දෙනා එකට එකතු වෙලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඒ වගේම පුජ්‍යල දුරස්ථභාවයේ මේ සියල්ල ආරක්ෂා කරගෙන ඉදිරියට ගියොතින් පමණයි. ඒක නිසා සියලුම දෙනා එකතු වෙලා මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඉදිරියටත් පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවෙන් කොරෝනා තුරන් කිරීමට කටයුතු කරමු. ජාතික රෝහලේ මුදල් අයකමි භාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදලක් කොල්ලකා ඇත්තේ වෛද්‍යවරයෙකු බව පොලිසිය පවසනවා. ගිනි අවියක් පෙන්වා කොල්ලකෑම සිදු කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. කොළඹ ජාතික රෝහලේදී සිද්ධියක් සිද්ධ වුණා. පිස්තෝලයක් පෙන්වලා එතන රාජකාරී කරපු සේවකයන් බියවැද්දීමට ලක් කරලා රුපියල් 79 ලක්ෂයකට අධික මුදලක් මංකොල්ලකා පුද්ගලයෙක් පලා ගියා. මේ පලා යන අවස්ථාවේදී රෝහල් සේවකයන් විසින් සිදු කරන ලද කෑ ගැසීමට අනුව එම අවස්ථාවේ රෝහලේ රාජකාරී යොදවා තිබූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මේ සැක්කරු හඳුනාගෙන ඔහුව හඹා යාමට කටයුතු කළා. සැක්කරු රෝහල් පරිශ්‍රයෙන් පැනලා ගිහිල්ලා මාර්ගයේ ධාවනය වුණු ත්‍රිවිධ රථයක නැගිලා පලා යන අවස්ථාවේදී වෙනත් ත්‍රිවිධ රථයකින් පසුපස හඹා ගොස් මෙම සැක්කරුවන් දෙන්නා අත්අඩංගුවට ගන්න මෙම ආධුනික පොලිස් නිලධාරීන් දෙන්නාට හැකියාව ලැබුණා. ඒ වගේම මේ අවස්ථාවේදී රාජකාරී කටයුත්තක් සඳහා එම ස්ථානයට පැමිණ සිටියා රෝහලට පැමිණ සිටියා මාතර කොට්ටාෂයේ ළමහා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාන්තා වර්ණි බෝගාවත් මහත්මිය
එතුමියත් මේ සැකකරුව හමාගොස් අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඒ නිලධාරීන් හා එක්ව මේ සැකකරු මැඩ පැවැත්වීමට කටයුතු කරා. දැනට අනාවරණය වී තියෙන තොරතුරු අනුව කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් පුහුණුව ලැබීම සඳහා පැමිණි වෛද්‍යවරයෙක් බවට තමයි තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. මෙම සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවත් දැනට කොටා රෝඩ් ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ජාතික ප්‍රජා ජල ව්‍යාපෘති ඇතුළු ජල ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකායේ අවධානය යොමු කෙරුණා. ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැතුණේ අරලියගහ මන්දිරයේදී. වවුනියාව, අනුරාධපුර උතුර, මාතලේ දැදුරු ජල සැපියුම්, කිරමකටුවන ඒකාබද්ධ ජල සැපියුම්, රුවන්වැල්ල ආදී ජල ව්‍යාපෘති පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. එමෙන්ම පොල්ගහවෙල පොතුහැර හා අලව්ව ඒකාබද්ධ ජල සැපියුම් ව්‍යාපෘතිය, කැලණියමෙන්ම කටාන ජල සැපියුම් ව්‍යාපෘතිය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. मे अतर जाति प्रजा जल सपियम दिपार्टमेंट आराम व्यापृति एक प्रगत मेम कार्य साधक बलकाय मकिमसा बेलवा व्यापृत सदहा प्रतिपादन वेन्कनीमट इदिरी आयवेट अतुरात्म संबंधे मेहिदी अवधाने यमुना ඒ සමගින් ස්වාධින රූපහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.